අයිබෝවන් මම ජයන්ත කෝවිලකොඩගේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොලී අනුපාතය පිළිබඳව දැඩි අවධානයකින් සිටි අයට ශ්‍රී ලංකා මහ බැංකුව ගත නවතම පොලී තීරණය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉතාම වැදගත් වෙනවා රටේ පොලී අනුපාතය තීරණය කරන්න මහ බැංකුව පොලී අනුපාතය අඩු කරොත් රටේ බැංකු ප්‍රමුඛ මූල්‍ය පද්ධතියේ පොලී අනුපාතය අඩු වෙනවා මහබැංකුව යම් කිසි විදිහකට ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කරොත් ඒක හේතුවක් බවට පත් වෙනවා රටේ මූල්‍ය පද්ධතියේ පොලී අනුපාතය වැඩි වෙන්න මහබැංකුව ගනිපු අලුත්ම තීරණය මොකක්ද මහබැංකුව මෙවරත් තීරණය කරලා තිබෙනවා සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ඒ කියන්නේ වැඩි කරලත් නැහැ අඩු කරලත් නැහැ ගිය සැරෙත් මහබැංකුව මේ විදිහේම තීරණයක් තමයි ගත්තේ හැබැයි මහබැංකුව සඳහන් කළා තිබෙනවා ඉදිරියේදී පොලී අනුපාතය ක්‍රමානුකූලව අඩු වේවි කියන කතාව. ඒ වගේම 2023 දෙවෙනි අර්ධයේ සිට ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීමේ පියවර එහෙම නැත්නම් ඒ මුල් ආරම්භය සිදුවෙනවා කියලා ශ්‍රී ලංකා මහබැංකුව අනාවරණය කළා තිබෙනවා. එතකොට ශ්‍රී ලංකා මහබැංකුවේ දිශානතිය තමයි පොලී අනුපාතය අඩු කිරීම. ඒක තමයි මහබැංකුව කරන්න උත්සාහ කරන්නේ. ඒක හින්දා තමයි මහබැංකුව නියාමන ක්‍රියාමාර්ග අරගෙන පහුගිය කාලේ මේ පොලී අනුපාතය අඩු කිරීමට පියවර තැබුවේ. ඊට සාපේක්ෂව මේ වන විට ක්‍රමානුකූලව පොලී අනුපාතය අඩු වෙමින් යනවා. හැබැයි ඒක අර අපි බලාපොරොත්තු වෙන ආකාරයේ විශාල අඩුවීමක් නෙවෙයි. මහබැංකුව යම් කිසි විදිහකින් ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කරා නම් ඒක පොලී අනුපාතය සැලකිය යුතු ලෙස පහළ යෑමට හේතුවක් බවට පත් වෙනවා. මේ නිසාම තමයි ශ්‍රී ලංකා බිස්නස් ටීවී මීට කාලෙකට කලින් කිව්වේ පොලී අනුපාතය අඩු වේවි ක්‍රමානුකූලව තමයි අඩු වෙන්නේ. ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස වෙනකොට පොලී අනුපාතයේ අඩුවීමක් දකින්නට පුළුවන්. හැබැයි සැලකිය යුතු ලෙස විශාල ලෙස පොලී අනුපාතය අඩු වෙන එකක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ මේ වන විට පොලී අනුපාතයේ අඩුවීම නිසා ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙනවා. ඒ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීම සඳහා ඒ ආර්ථික ක්‍රියාකාරකම් වලට පහසුකම් සැලසීම සඳහා දැනට කරනවට වඩා ආනයන සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉන්ධන අවශ්‍ය වෙනවා. ඒ වගේම අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. මොකද පොලී අනුපාතය අඩු කරපු ගමන්ම සිද්ධ වෙන දේ තමයි අඩු වුණු ගමන්ම සිද්ධ වෙන දේ තමයි ඒ මුදල් ප්‍රවාහ පොලී අනුපාත අඩුවීමත් එක්ක ආර්ථිකයේ ඒ ආර්ථික ක්‍රියාකාරකම් සිද්ධ වෙන ඒ අංශ වෙත ගලාගෙන යනවා. එතකොට ඒගොල්ලෝ ඉල්ලුමක් සිද්ධ කරනවා ආනයන සඳහා. මොකද ඒ ආර්ථික ක්‍රියාකාරකම් සිද්ධ කරන්න. එතකොට දැන් ශ්‍රී ලංකාව හිර වෙලා තියෙන තැන තමයි පොලී අනුපාතයේ නියාමන ක්‍රියාමාර්ග මගින් අඩු කරාට මහබැංකුවේ ප්‍රතිපත්ති පොලී තීරණය මගින් අඩු කිරීමට හැකියාව ලැබිලා නැත්තේ අපිට ලැබෙන ඩොලර් ප්‍රවාහ ප්‍රමාණවත් නොවීම. ඒ කියන්නේ අපිට විදේශීය ණය වෙළඳ පොළවල් මේ වන විට ඇහිරිලා තියෙනවා. ඒ වගේම ප්‍රේෂණ වලින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මේක නිසා දැනට ආනයන සඳහා අපි වැය කරන ඩොලර් බිලියන 1.3ක වගේ ප්‍රමාණය අපිට වර්ධනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසාම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කරන්න ක්‍රියාමාර්ග අරගෙන නැත්තේ. හදිස්සියේවත් මේක අඩු කරොත් එකපාරටම සිද්ධ වෙන දේ තමයි පොලී අනුපාතය අඩු කරොත් මේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමග ආනයන සඳහා තිබෙන ඉල්ලුම වර්ධනය වෙනවා. එතකොට ඩොලර් බිලියන 1.3ක් මදි වෙයි. ඒක ආනයන පියවා ගැනීම සඳහා ඒක ඩොලර් බිලියන 2ක් 2.5ක් වෙන්න පුළුවන්. එතකොට අපිට ඒ සඳහා විදේශ විනිමය අවශ්‍යයි. ඔබට පේනව නේද එක පැත්තකින් පොලී අනුපාතය අඩු කිරීම පිළිබඳව අපි කොතරම් බලාපොරොත්තු තියාගෙන හිටියත් ඒක කරන්න නම් අපිට විදේශ විනිමය වර්ධනය කර ගැනීමට අවස්ථාව තිබෙන්නට අවශ්‍යයි. ඉතින් ඒක නිසාම තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවශ්‍යම වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කරගත්තොත් තමයි අපිට විදේශීය ණය වෙළඳ පොළවල් වලට යෑමේ හැකියාව ලැබෙන්නේ. විදේශීය විශ්වාසය දිනා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒ තුල තමයි අපිට විදේශ විනිමය රටට ගලා එම වර්ධනය කිරීමේ පදනම එහෙම නැත්නම් ආරම්භය තියන්න හැකියාව ලැබෙන්නේ.
එහෙම වුණොත් තමයි මහ බැංකුවට මේ ප්‍රතිපත්ති පොලී අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කරන්න හැකියාව ලැබෙන්නේ. එහෙම අඩු කරාම තමයි ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙන්නේ. ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීම තුල නැවතත් ආනයන සඳහා ඉල්ලුම වර්ධනය වෙනවා. එහෙම වුණොත් විතරයි තිරසාර විදිහට මේ රිකවරි එක මේ යථාතත්වයට පත් වීම ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ නියාමන ක්‍රියාමාර්ග මගින් මහ බැංකුව වරින් වර ගන්නා පොලී අනුපාතය ක්‍රමානුකූලව යම් යම් සුළු මට්ටම් වලින් අඩු වීම ඉදිරියටත් සිද්ධ වේවි. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරලා තිබෙනවා මේ උද්දමනය ඉදිරියේදී අනිවාර්යයෙන්ම අඩු වෙනවා කියන කතාව. දැනටත් අපිට පේනවා උද්දමනය අඩු වෙමින් යන බව. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මුදල් කාර්ක සභාවට ඇවිල්ලා අනාවරණයක් කරා 2023 වසරේ අවසාන කාලය වන විට උද්දමනය 10%කට, ඒ කියන්නේ අඩු මට්ටමකට තනි ඉලක්කමේ අගයක් දක්වා පහළ බැසීම සිදු වේවි කියලා ඔහු විශ්වාස කරනවා කියලා. එතකොට මේක තමයි ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට අපිට අද කියන්න තියෙන්නේ මහ බැංකුව මෙවරත් පොලී අනුපාතය වෙනස් නොකිරීමට තීරණය කරා. අපි ආරාධනා කරනවා මේ වගේ තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.